පසුගිය සතිය පුරාවට අපි කතා කරා දික්කසාද නීතිය නඩත්තු නීතිය වැනි නීතිමය කාර්යයන් කිහිපයක් පිළිබඳව. අද දවසේ අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා බොහෝ වෙලාවට අපිට වැදගත් වෙන විශේෂයෙන්ම රථවාහනයක් තියෙන පුද්ගලයන්ට සහ ඒ රථවාහනයක් නැති වුණත් පාරේ ගමන් කරන පදිකෙක් විදිහට ඔබට වැදගත් රථවාහන නීතියේ වැදගත් කරුණු කිහිපයක් පිළිබඳව අද ඔබගේ අවධානය අපි යොමු කරන්න බලාපොරොත්තු වෙනවා. අපි දන්නවා සාමාන්‍යයෙන් රිය අනතුරු කියන දේවල් දැන් මේ රටේ සුලබයි. හැම දවසකටම රිය අනතුරු විශාල සංඛ්‍යාවක් මේ රට තුළ සිද්ධ වෙනවා. හැබැයි අපි අනතුරකට පත් වුණොත් අපි ගත යුතු ක්‍රියාමාර්ගය මොකක්ද කියන දේ ගැන බොහෝ වෙලාවට කිසිවෙකුට අවබෝධයක් නැහැ. දැන් මෙහිදී රියදුරාගේ පැත්තෙන් වගේම පදිකයාගේ එහෙම නැත්නම් අනතුරට ලක්වන පුද්ගලයාගේ පැත්තෙන් ගත යුතු නීතිමය පියවරයන් ගණනාවක් තියෙනවා. මුලින්ම ගත්තොත් රියදුරගේ පැත්තෙන් ගත යුතු පියවර මොනවාද? රියදුරෙක් විදියට තමන් අතින් යම්කිසි අනතුරක් සිද්ධ වුණොත් යම්කිසි පුද්ගලයෙක් සම්බන්ධයෙන් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් දේපලක් සම්බන්ධයෙන් වෙන්න පුළුවන්. එවැනි අනතුරක් සිද්ධ වුණොත් ඔබ මුලින්ම කළ යුත්තේ රථවාහන පොලිසියට ඒ අනතුර ගැන වාර්තා කිරීමයි. අපි ඇතැම් වෙලාවට දකිනවා පාරදී අනතුරක් සිද්ධ වුණාම මේ පුද්ගලයන් දෙපාර්ශ්ව එකතු වෙලා යම්කිසි සම්මතයක් ඇති කරගෙන එකඟතාවයක් ඇති කරගෙන ඔවුන් විසිරී යනවා දෙපැත්තට යම්කිසි මුදලක් ගෙවලා, එහෙම නැත්නම් වෙනත් එකඟතාවයක් ඇතුව. හැබැයි ඔබ මතක තබා ගත යුතු වැදගත් කාරණයක් තමයි ඔබ රියදුරෙක් නම් කිසිම වෙලාවක තමන් අතින් පුද්ගලයෙක් අනතුරට ලක් වුණොත් දේපලකට නම් යම්කිසි ආකාරයේ සම්මතයක් ඇති කර ගැනීමෙන් පසු ප්‍රතිඵල උද්ගත වීමේ සම්භාවිතාවය අඩුයි. හැබැයි පුද්ගලයෙක් අනතුරට ලක් වුණොත්, එහෙම නැත්නම් පුද්ගලයෙක් මිය ගියොත් හෝ මොන ආකාර දෙයක් පුද්ගලයෙක් සම්බන්ධයෙන් ශාරීරික හානියක් සිද්ධ වුණොත් කිසි විටකත් ඔබ රියදුරෙක් වශයෙන් පොලිසියට වාර්තා නොකර එය සමතයකට පත් කරගෙන ගෙදර යන්න එපා. මොකද මෙහෙම සමතයකට පත් කර ගෙදර යන රියදුරන් බොහෝ වෙලාවට අකරතැබ්බියන් වලට මුහුණ පානවා. මොකද ඇතැම් වෙලාවට ඒ අවස්ථාවේදී නැති රෝගාබාධයන්ට ගොදුරු වෙලා, එහෙම නැත්නම් විවිධ විදියට රෝහල් ගත වෙන්න පසුව සිද්ධ වුණාම අනෙක් පුද්ගලයා ගිහිල්ලා මේ රියදුරාට විරුද්ධව පොලිසියට පැමිණිල්ලක් කරනවා මේ අනතුරින් පස්සේ. ඒ පැමිණිල්ල කරනකොට තව චෝදනාවක් අලුතෙන් එකතු වෙනවා මේ රියදුරාට. මොකද මේ අනතුර සිදුණු අවස්ථාවේදී ඒ අනතුර වාර්තා නොකිරීම. අපි දැකලා තියෙනවා ඇතැම් අවස්ථාවලට පුද්ගලයන් ගිහිල්ලා තමන් අතර සාකච්ඡාවක් ඇති උනායි කියන්නේ නැතුව පොලිසියට ගිහිල්ලා ඉවරලා තමන්ව හප්පගෙන ගියා කියලාත් පොලිසියේ අසත්‍ය පැමිණිලි කරනවා. ඉතින් එවැනි අසත්‍ය පැමිණිල්ලක් කරත් රියදුරෙක් විදියට ඔබ ඒ අනතුර රථවාහන පොලිසියට වාර්තා කළ නැත්නම් ඔබට අනිවාර්යෙන්ම වගකීමක් පැවරෙනවා මේ අනතුර වාර්තා නොකිරීම සම්බන්ධයෙන්. මේ ඉතා භයානක තත්ත්වයක්. ඒක නිසා අනතුරක් සිද්ධ වුණාම ඔබ රියදුරෙක් නම් විශේෂයෙන්ම මතක තබා ගන්න මොන ආකාරයේ සමතයක් ඔබ දෙපාර්ශ්වය අතර ඇති වුණත් පොලිසියට ගිහිල්ලා මේ සම්බන්ධයෙන් යම් පැමිණිල්ලක් කරලා ඒ පැමිණිල්ලේ අනුව පොලිසියේදී වුණත් ඔබට හැකියාව තියෙනවා පොලිසියේ කැමැත්ත ඇතිව දෙපාර්ශ්වය අතර මේ තත්ත්වය සමතයකට පත් කරගන්න බරපතල හානිදායක තත්ත්වයක් නැතිනම්. කිසිසේත්ම ඔබ පාර්ශ්වයන් දෙක විතරක් එකතු වෙලා මේවා සමතයකට පත් කරගන්න එපා. ඇතැම් අපි දැකලා තියෙනවා ජාතික හැඳුරුම්පත් තියාගන්නවා, එහෙම නැත්නම් ලියවිලි ලියාගන්නවා. නමුත් මේ සියල්ල පුද්ගලීකృత ශාරීරික අනතුරක් සිද්ධ වුණා වෙලා තියෙනවා නම් ඒ අනතුරෙන් මෙහි තියෙන නීතිමය වළංගුභාවය පිළිබඳව බරපතල ප්‍රශ්නකාරී තත්ත්වයක් මතුවෙන්න පුළුවන් ඔබට අනාගතයේදී. ඒක නිසා ඔබ විශේෂයෙන් මතක තියාගන්න රියදුරෙක්ගේ පැත්තෙන් විදියට හිතුවොත් මේ අනතුරක් සිද්ධ වුණාම ඔබේ අනතුර වාර්තා කරන්න. ඊට අමතරව ඔබ රියදුරෙක් නම් මතක තබා ගන්න ඔබගෙන් අනතුරක් සිද්ධ වුණාම ඔබ ඒ අනතුරට පත් වෙච්ච පුද්ගලයා මගහැර යන්න එපා. ඔබ ගොඩක් වෙලාවට අපි දකිනවා ඇතැම් අවස්ථාවල මේකදී සමාජමය කාරණයන් බලපානවා. මොකද සමහරක් අවස්ථාවල අපි දැකලා තියෙනවා මේ අවට සිටින පුද්ගලයන් රියදුරාට පහර දීම් සිද්ධ කරනවා, ඒක නිසා පැනල යාමක් සිද්ධ වෙනවා රියදුරා. ඉතින් ඒ මොන තත්ත්වෙ වුණත් ඔබ මතක තියාගන්න ඔබ එවැනි අවදානමක් මත පැනලා ගියත් ඉක්මනින්ම පොලිස් ස්ථානයක් වෙත යන්න. එහෙම නැත්නම් ඔබ හැකි ඉක්මනින් අදාළ තුවාලකරුව රෝහලකට රැගෙන යන්න. ඔබට යම්කිසි අවස්ථාවක මේ රථවාහන වරද සම්බන්ධයෙන් නඩු විභාගයකදී ඔබ මේ වරදිකරු වූවොත් මේ රථවාහන වැරද්ද සම්බන්ධයෙන් ඔබ ඒ අනතුරෙන් පස්සේ ක්‍රියා කරන ආකාරය ඉතා වැදගත් වෙනවා නඩු විභාගයකදී. ඒ නඩු විභාගයෙන් ඔබ වරදකරු වුණොත් ඔබට දඬුවම් නියම කිරීමේදී අධිකරණය සලකා බලන සුවිශේෂී කරුණු වලට සලකා බලන්න පුළුවන් මේ තමන් අනතුරෙන් පස්සේ ගත්තා වූ ක්‍රියාමාර්ගයන් සම්බන්ධයෙන්. ඒක නිසා ඔබ මතක තියාගන්න අනතුරක් සිද්ධ වුණොත් අදාළ තුවාරකරුව හැකි ඉක්මනින් ළඟම තියෙන රෝහල වෙත ගෙනිහිල්ලා ඔබ රෝහල් පොලිසියට හෝ ළඟමැති පොලිස් ස්ථානයට අනතුර සම්බන්ධයෙන් වාර්තා කරන්න. දැන් මේ රියදුරාගේ පැත්ත. දැන් අනිත් පැත්තෙන් අපි තවත් කාරණයක් මතුවෙනවා. මේ අනතුරක් සිද්ධ වුණාම අපි දකිනවා බොහෝ පුද්ගලයන් ඇවිල්ලා මේ අනතුරෙන් කුපිත වෙලා වාහන ගිනි තියෙන අවස්ථාවන් අපි දකිනවා.
ඇත මයි හිතනවා මේ වාහනේ ගිනි තියෙන එක මේ අවස්ථාවේද මේ රියදුරන්ට උගන්නන්න ඕන පාඩමක් කියලා. හැබැයි ඇත්ත වශයෙන්ම මේ ආකාරයෙන් ක්‍රියාකිරීම මගින් රියදුරන්ට පාඩමක් ඉගැන්වීම කෙසේ වෙතත් රියදුරා නඩු විභාගයෙන් නිදහස් වීමට හොඳම කාරණයක් වෙනවා මේ වාහනය විනාශ කිරීම. වාහනේ ගිනි තැබීම. එහෙම නැත්නම් මේ විෂය වස්තු විනාශ කිරීම. මොකද අපි දන්නවා දැන් අනතුරක් සිද්ධ වුණාන් පස්සේ මෝටර රථ ප්‍රවාහන පරීක්ෂකයෙක් ඒ වාහනේ පරීක්ෂා කරනවා. නිසි ධාවන තත්ත්වයෙන් ඒ වාහනය ගෙන යන රියදුරා සමත් වුණාද? එහෙම නැත්නම් ස්වභාවිකව යම්කිසි නොහිතූ අකරතැබ්බියකට මේ රියදුරාට මුහුණ දෙන්න සිද්ධ වුණාද කියන කාරණයන් බොහෝමයක් මේ රථවාහන පරීක්ෂාව මගින් සිද්ධ වෙනවා. හැබැයි ඔබ යම්කිසි ආකාරයෙන් මේ ප්‍රදේශවාසීන් කලහකාරී වෙලා මේ රථවාහනය මේ බස් රථය වෙන්න පුළුවන්, කාර් රථය වෙන්න පුළුවන් මේ වාහනේ ගිනි තබා විනාශ කළොත් සාක්ෂි සියල්ලම විනාශ වෙනවා. සාක්ෂි සියල්ලම විනාශ වෙනවා විතරක් නෙමෙයි එතනින් නිහාට මේ අනතුර සිද්ධ වුණු ආකාරය පිළිබඳව පොලිසියට නිවැරදි පරීක්ෂණයක් කරගන්නට බොහෝ බාධාවන් මතුවෙනවා. ඒ පරීක්ෂණ කටයුතු සම්පූර්ණයෙන් අඩාල වෙනවා. එහෙමනම් ඒ තත්ත්වයේ වාසිය ලැබෙන්නේ කාටද? අර මියගිය පුද්ගලයාටවත් තුවාල ලැබු පුද්ගලයාට නෙමෙයි. අවසානයේදී වරදකාරයෙක් වුණත් රියදුරාට ඒ වරදින් ගැලවිල යන්න පහසුවක් තමයි ප්‍රදේශවාසීන් එකතු වෙලා පහර දීලා ගිනි තියලා මේ සිද්ධ කරන්නේ. ඒක නිසා අනතුරක් සිද්ධ වුණාම පුරවැසියන් විදියට ඔබගේ යුතුකම ඒ අනතුරට ලක්වෙච්ච තුවාලකාරයා හැකි ඉක්මනින් පොලිසියට ගෙනියන්න ඕන. ඒ අනතුර සිද්ධ කරයින් පස්සේ අදාළ වාහනය වෙනස් කරන්න, පැවති ස්වභාවය වෙනස් කරන්න රියදුරාට ඉඩ ලබා දෙන්න එපා. එවැනි දේවල් ඔබ පුරවැසියෙක් විදියට නීතිමය නීතිගරුක පුරවැසියෙක් විදියට ඔබට හැකියාව තියෙන එවැනි දේවල් සිද්ධ කරන්න ඊට අමතරව ඔබ ගිහිල්ලා රියදුරාට පහර දෙන්න ගියොත් වෙන්නේ ඔබටත් පොලිසියේ ඔබටත් සිරභාරයට පත් වෙන්න සිද්ධ වෙයි, ඔබටත් රිමාන්ඩ් වෙන්න වෙයි, ඔබ වර්ධකාරයෙක් වෙනවා විතරයි. අනිත් පැත්තෙන් ඒ රථවාහනය විනාශ කරොත් ඔබට සිද්ධ වෙන්නේ අර වැරද්ද කරපු රියදුරාට නිදහස් කරන ටිකට් එකක් ඔබ විසින්ම සලස්වා දෙනවා ඒ රථවාහනය විනාශ කිරීම තුළ. ඒක නිසා මතක තබා ගන්න රියදුරෙක් විදියට රියදුරෙකුටත් ඒ වගේම පුරවැසියන් විදියටත් ඔබට තියෙන යුතුකම ගැනයි අද දවසේදී අපි මේ නීතිමය සංවාදය තුළින් ඔබව දැනුවත් කරන්න උත්සාහ කරේ. ඉදිරි දිනේදී අපි දැනුවත් කිරීමට බලාපොරොත්තු වෙනවා රථවාහන අනතුරකට ලක්වෙච්ච පුද්ගලයෙකුට මොනවද නීතිය මගින් තියෙන පිළිසරණ, මොකද්ද මේ අනතුරට ලක්වෙච්ච පුද්ගලයා විසින් ගත යුතු ක්‍රියාමාර්ග කියන දේ පිළිබඳව ඉදිරි සාකච්ඡාවේදී අපි ඔබව දැනුවත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉදිරියේදී අපි ඒ ගැන නැවතත් කතා කරමු.